අයිබුවන් සියලු දෙනාටම අග්‍රාට් YouTube channel එකට අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපොස සාමාන්‍ය පෙළ චිත්‍රකලාව දෙවනි paper එකට කොහොමද මුහුණ දෙන්නේ කියලා. මේ video series එකේ පළවෙනි එක මම ඊට කලින් ඔයාලට ඉදිරිපත් කරලා තියෙනවා. උඩ link එකට ගියොත් ඒක බලා ගන්න පුළුවන්. මේ video එක බලන්න කලින් paper එකට හරියට මුහුණ දෙන්නේ කොහොමද කියලා දැනගන්න මේ video එක අනිවාර්යෙන් බලලා ඉන්න. ඒකේ දෙවනි කොටස විදිහට තමයි අද මම මේ video එක ඔයාලා වෙත ගෙන එන්නේ. සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවනි paper එක කියලා කියන්නේ ද්‍රව්‍ය බලය ඇඳීම. ද්‍රව්‍ය බලය ඇඳීම paper එකට නිවැරදිව මුහුණ දෙන්නේ කොහොමද? Paper එකට අපි පිළිතුරු සපයනකොට අපිට අඳින්න තියෙන චිත්‍රයේ පහසුවෙන්ම ලකුණු ගන්න පුළුවන් දැන්. අපි ගොඩක් කලාවට අතාරිනවා. ඒ වගේම අපි නොදැනුවත්ව කරන වැරදි නිසා අපේ paper එකෙන් අපේ ලකුණු ගිලිහිලා යනවා. අන්න ඒ කියන කාරණා ගැන හොඳ අවබෝධයකින් paper එකට ඔයාලා මුහුණ දුන්නොත් ඔයාලට පුළුවන් ද්‍රව්‍ය බලය ඇඳීම paper එකට උපරිම ලකුණු ලබා ගන්න. අපි බලමු මොනවද අපි කරන වැරදි සහ අපේ අඩුපාඩු මොනවද අපි තව ඉස්සරහට හදා ගන්න ඕනේ මොනවද කියලා අපි බලමු. ද්‍රව්‍ය බලය ඇඳීම කියන paper එකට මුහුණ දෙනකොට ඔයාලට ඒක පහසුවක් වෙන්න වීඩියෝ කිහිපයක්ම මගේ channel එකේ දාලා තියෙනවා. ඒවා හොඳින් නරඹන්න. මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාලට චිත්‍ර අඳින විදිහ කියලා දෙන්න. ඔයාලට චිත්‍ර අඳින විදිහ ඉගෙන ගන්න අවශ්‍ය නම් මගේ channel එකට යන්න. ඒකේ ගොඩක් මේ සම්බන්ධයෙන් වීඩියෝස් දාලා තියෙනවා. තලයේ භාවිතා කරන හැටි, වර්ණ හසුරවන හැටි, ඊට පස්සේ එක එක ද්‍රව්‍යයන් කොහොමද හරියට පැස්ටල් වලින් අඳින්නේ, දියසායන් වලින් අඳින්නේ, පැන්සලින් අඳින්නේ, ඒ කියන දේවල් කොහොමද ඇඳගන්නේ කියන එක බලා ගන්න ඕන නම් ඔයාලා මගේ channel එකට යන්න. උඩින් දාලා තියෙනවා ඒ channel එකේ link එක. ඔයාලට ඒකෙන් මගේ channel එකට යන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා like එකක් දාලා ඔයාලා වගේම තවත් කෙනෙකුට බලා ගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා. මට ඒක ගොඩක් වටිනවා ඊළඟ videos කියනකොට. එහෙනම් අපි පාඩමට යමු. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි පත්‍රය කියලා කියන්නේ නිශ්චල ද්‍රව්‍ය සම්පිණ්ඩනය. ඒ කියන්නේ ද්‍රව්‍ය බලය ඇඳීම කියලා තමයි අපි සාමාන්‍යයෙන් පන්ති කාමරයේදී කතා කරන්නේ. මේ ප්‍රශ්නයට පිළිතුරු සපයනකොට ඔයාලට paper එකක් ලැබෙනවා. ඒත් එක්කම ඔයාලා ඉදිරියේ යම්කිසි භාණ්ඩ සමූහයක් ලෑල්ලක් උඩ තියලා තියෙනවා. ඒක දිහා බලාගෙන ඒ තියෙන ද්‍රව්‍යයන් ටික නිවැරදිව කඩදාසියක් මත අඳින එක තමයි මේකෙදී බලාපොරොත්තු වෙන්නේ. මේකේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකට ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා අපි ඊළඟට කතා කරමු. මේ කොටස් දෙකම නිවැරදිව ඇඳලා පස්සේ තමයි ඔයාලට මේ paper එකට හිමි ලකුණු 30 ලැබෙන්නේ. මේ කොටස් දෙක අඳිනකොට දරුවෝ ගොඩක් වරද්ද ගන්නවා, ලකුණු අහිමි කර ගන්නවා. Tamanට ලකුණු ගන්න තියෙන කොටසට වැඩි කාලයක් යොමු කිරීමත් අර අඩු ලකුණු ප්‍රමාණයක් හම්බෙන කොටසට වැඩි කාලයක් යොමු කිරීමත් නිසා ගොඩක් ළමයි මේකෙදි ලකුණු අහිමි කරගන්න අවස්ථා අපි දැකලා තියෙනවා. අපි බලමු ද්‍රව්‍ය බලය ඇඳීම paper එකට මුහුණ දෙනකොට ඔයාලට දීලා තියෙන උපදෙස් මොනවද කියලා. මේකේ අංක 1 විදියට දාලා තියෙනවා රේඛා මගින් පූර්ව අධ්‍යයනයක යෙදෙන්න. මේ සඳහා ඔබට සපයා ඇති A4 කඩදාසියේ සුදු කඩදාසිය භාවිතා කරන්න කියලා. ඊට දෙක තියෙනවා ද්‍රව්‍ය සමූහය ඔබට පෙනෙන අයුරින් නැද වර්ණ කරන්න. මේ සඳහා සපයා ඇති විශේෂ චිත්‍ර ඇඳීමේ කඩදාසිය භාවිතා කරන්න. ගොඩක් දරුවෝ මෙන්න මේ කාරණාව වටහා ගන්නේ නැතුව පිළිතුරු සපයන බවක් අපිට දැක් ගන්න ලැබිලා තියෙනවා. ඔයාලට විභාග ශාලාවෙන් ලබා දෙනවා A4 ප්‍රමාණයේ සුදු කඩදාසියක් සහ යම්කිසි මුද්‍රණයක් සහිත ටිකක් ඝනකම් කඩදාසියක්. මේ මුද්‍රණය කරලා තියෙන කොටසේ ඔයාගේ විභාග අංකය සහ ඔයාලගේ පිළිතුරු පත්‍රවලට ලකුණු දාන්න අවශ්‍ය වෙන කොටස් මුද්‍රණය කරලා ලබා දීලා තියෙනවා ඔයාලට විශේෂිත යම් ප්‍රමාණයක ඝනකමින් යුතු කඩදාසියක්. මේක ඔයාලා පාවිච්චි කරන්න ඕනේ අර පූර්ව අධ්‍යයනය සඳහා නෙමෙයි. පූර්ව අධ්‍යයනය සඳහා ඔයාලා භාවිතා කරන්න ඕනේ A4 කඩදාසිය. ඔයාලට මේ මුද්‍රණය කරලා දීලා ටිකක් ඝනකමින් යුත් කඩදාසියක් ලබා දීලා තියෙන එක භාවිතා කරන්න ඔයාලා ඒක පැන්සලින් ඇඳලා වර්ණ කිරීම. ඒ කියන්නේ අවසාන චිත්‍රය අඳින්න තමයි ඒ කඩදාසිය භාවිතා කරන්නේ. සමහර දරුවෝ මේ කඩදාසියේ පූර්ව අධ්‍යයනයේ යෙදිලා ඒකෙම අනිත් පැත්තේ වර්ණකරණ එකත් අඳිනවා. ඒක ඔයාලා කරගන්න හානියක්. ඒ හින්දා අර A4 කඩදාසිය ඔයාලගේ පූර්ව අධ්‍යයනයේ යෙදෙන එක තමයි නිවැරදි ක්‍රමය. අපි ඊළඟට බලමු මේ අපි මේ විදිහට අඳින ද්‍රව්‍ය සම්පිණ්ඩණයට ලකුණු දෙන්නේ කොහොමද කියලා.
ලකුණු දීමේ නිර්ණායක විදිහට තියෙන්නේ පළවෙනියට තියෙනවා රේඛා අධ්‍යයනය සඳහා ලකුණු 5යි 2 ද්‍රව්‍ය සමූහයේ තලය මත අර්ථවත්ව සංරචනය කිරීමේ හැකියාව ලකුණු 5යි 3 ද්‍රව්‍යයන්ගේ පරිමාණ හා ස්වභාවය ප්‍රකාශ කිරීමේ හැකියාව ලකුණු 5යි සිද්ධාන්ත භාවිතය පිළිබඳ අවබෝධය ලකුණු 5යි වර්ණ භාවිතය හා ගති ලක්ෂණ දැක්වීම ලකුණු 5යි චිත්‍රයේ පසුතලයේ ඇතුළු සමස්ත නිමාව ලකුණු 5යි මේ විදිහට ලකුණු 5 ගානේ නිර්ණායක 6කට ඔයාලට ලකුණු ලැබෙනවා නිර්ණායක 6ක් වෙලා තියෙන්නේ මේකේ අර අංක 1 විදිහට සඳහන් කරලා තියෙන රේඛා අධ්‍යයනය කියන කොටස ඔයාලට අර A4 කඩදාසියක් ලබා දීලා කියනවා අන්න ඒ කොටසේ පූර්ව අධ්‍යයනයක යෙදෙන්න කියලා අන්න ඒ කොටසට තමයි මේ ලකුණු 5 ලැබෙන්නේ ඒ හින්දා ඔයාලා රේඛා අධ්‍යයනය කරන කඩදාසියේ ඔයාලා කොච්චර කාලයක් අරගෙන ඒ කියන්නේ ඔයාලට විභාගයට හම්බෙන පැය දෙකෙන් විනාඩි 15ක් 20ක් එක්ක පැය භාගයක් වගේ ලොකු කාලයක් අරගෙන මේක ඇඳත් ඔයාලට හම්බෙන්නේ ලකුණු 5යි ඒ හින්දා ලොකු කාලයක් මේ රේඛා අධ්‍යයනය කියන කොටසට ගන්න එපා A4 කඩදාසිය අඳින චිත්‍රය අඳින්න ඔයාලා විනාඩි 10ක් වගේ සුළු කාලයක් ඇතුළත ඒ අධ්‍යයනය ඇඳලා ඉවර කරන්න ඕනේ නැත්නම් ඔයාලට ඉතුරු ලකුණු 25 ලබා දෙන වර්ණ චිත්‍රය අඳින්න තියෙන කාලය තමයි ඔයාලගෙන් අහිමි වෙලා යන්නේ ඒ හින්දා රේඛා අධ්‍යයනය සඳහා විනාඩි 10ක් වගේ කාලයක් ගත්තාම හොඳටම ප්‍රමාණවත්. මම ඔයාලට කියලා දෙනවා ඊළඟට කොහොමද ඔයාලා රේඛා අධ්‍යයනය කළ යුතු වෙන්නේ සහ වර්ණ චිත්‍රය අඳින්න ඕනේ කොහොමද කියලා මේ එක එක නිර්ණායකයන්ට ලකුණු ලබා දෙන විදිහ සහ මේ නිර්ණායකයන් වැරදියට පාවිච්චි කරලා ලකුණු අහිමි කරන තැන් උදාහරණයක් එක්ක මම ඉස්සරහට ඔයාලට පැහැදිලි කරලා දෙනවා. හොඳයි මේ තියෙන්නේ රේඛා අභ්‍යාසයක් කරපු චිත්‍රයක්. මේක මම ඇත්තටම අන්තර්ජාලයෙන් තමයි මම මේක උපුටා ගත්තේ මේකේ පළවෙනි චිත්‍රය මම ওই කහපාට කොටුව දාලා තියෙන චිත්‍රය නෙමෙයි අනිත් එක බලන්න මේ දරුවා පැය දෙකෙන් විශාල කාලයක් පාවිච්චි කරලා සම්පූර්ණ චිත්‍රයම කඩදාසිය මත ඇඳලා තියෙනවා එතකොට මේ චිත්‍රය අඳින්න අඩුමතරම් මේ දරුවට විනාඩි 20ක් 25ක්වත් කාලයක් යොදා ගන්න වෙනවා ඒ විනාඩි 25 අඩු වෙන්නේ ඔයාලගේ වර්ණ කිරීම ඒ කියන්නේ අවසාන චිත්‍රය අඳින්න තියෙන කාලයෙන් තමයි විනාඩි 25ක්ම අඩු වෙන්නේ. එතකොට ඔයාලට අර ලකුණු 5ක් වෙනුවෙන් ඔයාලා පැය දෙකෙන් ගොඩක් කාලයක් භාවිතා කරලා තියෙනවා. ඒ විදිහට කරපුවාම කොච්චර ඒකට කාලය භාවිතා කරත් ඔයාලට එතෙන්ට ලකුණු 5යි ලැබෙන්නේ. ඉතින් අර ලකුණු 25ක් අහිමි කරගන්නවා මේ වැඩේට අපි ගොඩක් කාලය ගත්තොත්. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙන් ඔයාලා ඉස්සරහා තියලා තියෙන භාණ්ඩ සමූහය නිවැරදිව ඔයා වටහාගෙන මේකේ ත්‍රිමාන ලක්ෂණ භාවිතා කරමින් ඇඳලා තියෙනවද කියන එකයි බලාපොරොත්තු වෙන්නේ. එතනදී ඔයාට මම මේකේ කහපාට කොටුවක් දාලා විශේෂ කරලා පෙන්වලා තියෙන රූප සටහන දිහා බලන්න. ඒකත් අන්තර්ජාලයෙන් මම ලබා ගත්තේ. ඔයාලට මේ වගේ ඩ්‍රෝවින් එකක් කීයටවත් ලැබෙන්නේ නැහැ සාමාන්‍ය පෙළ විභාගෙට. මේකේ බලන්න පැන්සල සහ රේඛාව භාවිතා කරලා තියෙන විදිහ වේගවත්ව ඉතා ඉක්මනින් ඇඳපු බවක් තමයි මේකේ තියෙන්නේ අර ද්‍රව්‍ය සමූහයේ මෙතන තියලා තියෙන සියල්ලම යා සම්පූර්ණයෙන් ඇඳලා ඉවර කරලා නැහැ. කොටසින් කොටස යම් යම් ස්ථානවල කීපයක් ස්කේච් කරලා තියෙනවා. ඒ විදිහට ඔයාලටත් පුළුවන් ඔයාලා ඉදිරියේ තියෙන ද්‍රව්‍ය සමූහයේ ඒ විදිහටම එතන තියෙන ඔක්කොම ද්‍රව්‍ය ටික අඳින්නේ නැතුව කොටස් කිහිපයක් ඒ ද්‍රව්‍ය සමූහයේ තියෙන විශේෂිත වූ ස්ථාන කිහිපයක් ඇඳලා ඔයාලට මේ සිතුවම ඉවර කරන්න පුළුවන්. ඒක සඳහා විනාඩි 10ක වගේ කාලයක් පාවිච්චි කරන්න. ඒ කොටස් ටික අඳිනකොට මෙන්න මේ කියන කරුණු ගැන ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ද්‍රව්‍යයන්ගේ තියෙන ත්‍රිමාන ලක්ෂණ. දැන් බලන්න මේ රූප සටහන් දෙක මෙවගේ මම මේ දෙක අන්තර්ජාලයෙන් තමයි ලබා ගත්තේ. මේ රූප සටහන්වල ත්‍රිමාන ලක්ෂණ සහ ඒ වගේ හැඩය පිළිබඳ හොඳ අවබෝධයකින් ඇඳපු බවක් පේන්න නැහැ. ඊළඟ එක තමයි පැන්සල භාවිතා කිරීමේදී ලොකු නිපුණත්වයක් මේ දරුවන් පෙන්නුම් කරන්නේ. ඒ වගේ දේවල් වලදී ඔයාලට මේකට අර හිමි වෙන්න තියෙන ලකුණු 5 අහිමි වෙලා යනවා. මේ චිත්‍ර දෙකම ගොඩක් සාර්ථක චිත්‍ර දෙකක් නෙමෙයි. ප්‍රමාණයන් ගැන තරමක අවබෝධය තිබුණත් පර්යවලෝකන රීතියෙන් ඇස් මට්ටම සහ ත්‍රිමාන ලක්ෂණ සහ පැන්සල භාවිතා කිරීමේ නිපුණත්වයක් මේකේ පෙන්නුම් කරන්නේ නැහැ. මෙන්න මේ රූප සටහන බලන්න මේකෙදී මම ඔයාලට යම් තාක් දුරට පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා ඇස් මට්ටම සහ ත්‍රිමාන ලක්ෂණ ගැන. මම මේවා ගැන වීඩියෝස් කීපයක්ම මගේ channel එකේ දාලා තිනවා. ඒවට ගිහින් බලන්න මේ වීඩියෝස් ටික. එතකොට මේවා ගැන ලොකු අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන්.
අපිට තියලා තියෙන ද්‍රව්‍ය සමූහය අනිවාර්යෙන් ඇස් මට්ටමින් පහලින් තියන්නේ. එතකොට ඒ ද්‍රව්‍ය සමූහයේ පේන විදිහ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ මේ කලගෙඩි ඇඳලා තියෙන රූප සටහන බලන්න. මේ රූප සටහනේ පැහැදිලිව හොඳින් පෙන්눔 කරනවා ත්‍රිමාන ලක්ෂණ පෙන්වලා තියෙන විදිහ. මේ වගේ ආධාරක රේඛා ටිකක් දාගෙන ත්‍රිමාන ලක්ෂණ හොඳින් මතුවෙන විදිහට ඔයාලගේ දල සැලසුම ගහනවා නම් තමයි හොඳ. ඔයාලා අඳින ආධාරක රේඛා මකන්න එපා. ඒවා ඒ විදිහටම තියෙන්න අරින්. ඒවා ඒ විදිහට තිබුණොත් තමයි ඔයාලා ඉදිරියෙන් තියලා තියෙන ද්‍රව්‍ය සමූහය මොනතරම් හොඳින් අවබෝධ කරගෙන ඒ වගේ ත්‍රිමාන ලක්ෂණ පිළිබඳ හොඳ අවබෝධයකින් ඔයාලා වැඩ කරලා තියෙනවද කියලා ඒ චිත්‍රයේ බලන ගුරුවරයාට ඒක වැටහෙන්නේ. මේ දල සටහන අඳිනකොට ඔයාලා මකනේ පාවිච්චි කරන්න බෙපා. මොකද ඔයාලා දාන ආධාරක රේඛා සහ එළිය අඳුර දාලා මකලා මකලා අඳිනවට වැඩිය හොඳයි ඒ ආධාරක රේඛා ටික ඔක්කොම පේන්න තියලා ඒ ඔස්සේ ඔයාලා ත්‍රිමාන ලක්ෂණ හොයාගෙන හොඳින් අධ්‍යයනය කරමින් මේ සිතුව මැඳලා තියෙනවා කියන දේ ඔයාලගේ පේපර් එක බලන ගුරු මහත්මයාට ඒක හොඳින් වැටහෙන විදිහට ඇඳලා තියෙන එක තමයි ඔයාට ඒ ලකුණු පහ ලබා ගන්න තියෙන හොඳම විදිය. ඒ හින්දා මකනේ පාවිච්චි කරන්න එපා. බොරුවට කාලයක් අපතේ යාමක් සහ ඔයාගේ චිත්‍රයේ තියෙන ඔයාගේ දල සැලසුමේ තියෙන ලස්සන තවත් නැතු යන එකයි වෙන්නේ මකනේ පාවිච්චි කිරීමේ. ඒ හින්දා මකනේ පාවිච්චි කරන්න එපා. ආධාරක රේඛා සහ ත්‍රිමාන ලක්ෂණ මතුවෙන විදිහට ගහපු රේඛා එකක්වත් මකන් නැතුව ඒවා ඔස්සේම එළිය අඳුර දක්වලා චිත්‍රය ඇඳලා තියෙනවා නම් තමයි හොඳ. මේකෙදි වාට කොටස් වෙන වෙනම අඳින්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. එතන තියෙන ද්‍රව්‍යයන් ටික ඔක්කොම එකට අඳින්න අවශ්‍ය නැහැ. කොටස් වෙන වෙනම ඇඳලා වාට අඳින්න අමාරු තැන් වෙනම ආයෙ ඇඳලා ඒ විදිහට කොටසින් කොටස ත්‍රිමාන ලක්ෂණ මතුවෙන විදිහට ඇඳලා තියෙනවා නම් ගොඩක් හොඳයි. මෙතන මම මේකත් අන්තර්ජාලයෙන් ගත්ත රූප සටහන් දෙකක්. මෙතන මම වාට ත්‍රිමාන ලක්ෂණ මතුවෙන විදිහට හොඳින් කරපු අධ්‍යයනයන් දෙක රූප සටහන් දෙකක් දාලා තියෙනවා. මේකේ පළවෙනි චිත්‍රේ නම් කලගෙඩි තියෙන චිත්‍රේ නම් සම්පූර්ණම චිත්‍රය ඇඳලා තියෙනවා. දෙවෙනි එකේ කොටස් එක කොටසක් විතරයි ඇඳලා තියෙන්නේ. ඔයාට කොටස් වෙන වෙනම අඳින්නත් පුළුවන්. කැමතිනම් සම්පූර්ණම අඳින්නත් පුළුවන්. ඒ මොනවා කරත් ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේකට විනාඩි 10කට වැඩිය නම් කාලය ගන්න එපා. පැන්සලෙන් හොඳින් එළි අඳුර දාන්න. අඳුරු වෙලා තියෙන තැන් හොඳින් අඳුරු කරලා ත්‍රිමාන ලක්ෂණ හොඳින් මතු කරලා ආලෝකමත් වෙලා තියෙන තැන් ආලෝකමත් වෙන විදිහට ඉදිරියෙන් තියෙන භාණ්ඩ ඉදිරියෙන් පේන විදිහට පිටුපසින් තියෙන භාණ්ඩ පිටුපසින් පේන විදිහට ඒ අවශ්‍ය තැන් ඔයා හයිලයිට් කරලා ඇඳලා පෙන්වන්න. මේකෙදී ඔයාලගේ පේපර් එක බලන කෙනාට වැටහෙන්න ඕනේ ඔයා ඉතා හොඳින් පැන්සලෙන් ඇඳීම ප්‍රගුණ කරපු කෙනෙක්. ඔයාට ඔයා මේ චිත්‍රය අඳින්න බය නැහැ. ඔයා පැන්සල හොඳින් හසුරවනවා කියන දේ හොඳින් වැටහෙනවා නම් මේක කොටස් කීපයක් ඇඳලා තිබීමත් හොඳටම ප්‍රමාණවත් ලකුණු පහක් ලබා ගන්න. හරි, අපි ඊළඟට බලමු මේකේ වර්ණ කරන චිත්‍රය. වර්ණ කරන චිත්‍රය අඳිනකොට ඔයාලට දීලා තියෙනවා මුද්‍රණය කරන ලද කඩදාසියක්, ටිකක් රළු කඩදාසියක්. අන්න ඒ කඩදාසිය තමයි මේක අඳින්න ඕනේ. මේ චිත්‍රය අඳිනකොට ඔයාලා වතින් වෙන අඩුපාඩු නවත්ත ගන්න මම වීඩියෝස් කිහිපයක්ම කරලා දාලා තියෙනවා. උඩ ලින්ක් එකට ගිහිල්ලා ඔයාලා ඒ වීඩියෝ බලන්න පුළුවන්. මම මේ ගත්ත චිත්‍රයත් සාමාන්‍ය පෙළ දරුවෙක් ඇඳපු චිත්‍රයක්. මම ඔයාලට මේක පැහැදිලි කරන්න, මේක ගොඩක් දුර්වල චිත්‍රයක්. මේකේ මම නම්බර්ස් කරලා තියෙනවා ඔයාලට පැහැදිලි කරන්න ලේසි වෙන්න. මම මේකේ කොටසින් කොටස මේකේ ලකුණු අහිමි කරගන්න තැන් ඔයාලට පැහැදිලි කරලා දෙන්නයි දැන් හදන්නේ. මේකේ අංක 1 කියලා මම ලකුණු කරලා තියෙන එකේදී මම පෙට්ටියට තමයි එතන ඉතලේ දාලා තියෙන්නේ. මේ පෙට්ටිය අර ලෑල්ල මත හරියට තලයට ගොනු කරලා නැහැ. ලෑල්ල තියෙන එක තලයක, පෙට්ටිය තියෙන්නේ තවත් තලයක. ඒ වගේම තමයි මේකේ ඇස් මට්ටම ගැන අවබෝධයක් නැතුව තමයි යා පෙට්ටිය ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ ත්‍රිමාන ලක්ෂණ මතුවෙන විදිහට ඇඳලා තිබුණාට වර්ණ කිරීමේදී ඒ ත්‍රිමාන ලක්ෂණ මතු කරගෙන නැහැ. එතෙන්දී ඔයාලට ලකුණු අහිමි වෙනවා. අංක 2 මම දාලා තියෙන්නේ මෙතන ඇඳලා තියෙන ගස්ලබු ගෙඩියට. මෙතන ගස්ලබු ගෙඩියේ හැඩය කිසිසේත්ම මෙයා අවබෝධ කරගෙන නැහැ මේ දරුවා. ඊළඟ එක තමයි මේ ගස්ලබු ගෙඩියේ ත්‍රිමාන ලක්ෂණ පිළිබඳ හොඳ අවබෝධයකින් ඇඳලා නැහැ. ඒ වගේ දේවල් වලදී මෙතෙන්දී ලකුණු අහිමි වෙනවා. අංක 3 කියලා මම ලකුණු කරලා තියෙන තැන ඔයාලා හොඳින් බලන්න. කඩදාසිය ඇතුළට මේ ඇන්තූරියම් කොලේ හිර කරලා තමයි ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ තලය බැලන්ස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ චිත්‍රය කඩදාසියට ගොනු කරගන්න මේ දරුවාට බැරි වෙලා තියෙනවා. ඒ හින්දා චිත්‍රය ඇඳගෙන යනකොට කඩදාසි ඉවර වෙලා තියෙනවා. අර ඇන්තූරියම් කොලය ඇතුළට හිර කරලා තමයි ඇඳලා තියෙන්නේ. ඒ වගේම ඇන්තූරියම් කොලය නිවැරදිව
වර්ණ කරලා සහ කොලේ තියෙන රේඛා හැඩතල අවබෝධ කරගෙන නැහැ. එතෙන්දී ඔයාලට ලකුණු අහිමි වෙනවා. මේවා ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකින්දා මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් එතකොට මේ වෙන වැරදි නවත්ත ගන්න. අංක 4 කියලා මම දාලා තියෙන වීදුරු බෝතලේට මේ වීදුරු බෝතලේ හැඩය සම්පූර්ණයෙන් අවබෝධයකින් තොරව තමයි ඇඳලා තියෙන්නේ. සාමාන්‍ය බෝතලයක් වගේ පේන හැඩයක් තමයි ඇඳලා තියෙන්නේ. ඒකේ ත්‍රිමාන ලක්ෂණ සහ ගති ස්වභාවය පෙන්වීම, වීදුරුවක් කියන ගති ස්වභාවය පෙන්වීම කියන ඒවා ඔක්කොම දුර්වලතාවයක තමයි තියෙන්නේ. අංක 5 ලෑල් ඇඳලා තියෙන්නේ කැපිලා යන කඩදාසියෙන්. පර්යාවලෝක රීතියෙන් කියන ඒවා මගහැරලා තියෙන යාට ඈත විශාලව ඇඳලා තියෙනවා, ළඟ කුඩාව ඇඳලා තියෙනවා. එතකොට මේ ලෑල්ල සම්පූර්ණයෙන් වැරදි ඇඳලා තියෙන විදිහ වර්ණ කිරීමත් විතරම් සාර්ථක නැහැ. අංක 6 කියන තැන කඩදාසිය ඉස්සරහින් ලෑල්ල කැපිලා ගිහින් තියෙනවා. ඊළඟ එක තමයි ලෑල්ල ඉදිරි කොටස ඇඳලා නැහැ. මම මේ කට් කරලා දාලා තිබුණාට මෙතනින් එහාට මේ චිත්‍රය තිබුණේ නැහැ. මම මේ සීමාවෙන්ම තමයි කට් කරලා තියෙන්නේ. එතකොට මේ ලෑල්ල සහ ද්‍රව්‍ය ටික අංක 6 කියන කොටසදී ඔයාලට පේනවා හරියට තලයට ගොනු කරගන්න මේ දරුවා අපහසුත් වෙලා තියෙනවා. ඒ හින්දා එතනදිත් යාට ලකුණු අහිමි වෙලා යනවා. 6 ඊට පස්සේ තව මේකේ රෙදි කෑල්ල ඇඳලා තියෙන විදිහ සාර්ථක නැහැ. සාමාන්‍යයෙන් මේ චිත්‍රය ගොඩක් දුර්වල චිත්‍රයක් විදිහට තමයි ගණන්නේ. ඉතින් මේ වගේ අඩුපාඩු නොවෙන්න ඔයාලා සිතුවමක් කොහොමද ඇඳගන්නේ කියලා බලන්න මගේ වීඩියෝ එකට ගිහින් බලන්න. මම ලුඩින් ලින්ක් එක දාලා තියෙනවා. එතකොට ඔයාලට මේ වැරදි නොවන විදිහට මේ සිතුවම ඉතා සාර්ථකව ඇඳගන්න පුළුවන් වෙයි. මම හිතනවා මං අද කියලා දුන්න දේවල් වලින් ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. මං අද කියලා දුන්නේ ද්‍රව්‍ය බලායදී මේ කියන්නේ චිත්‍රකලාව දෙවනි කොටසට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඔයාලා කරන වැරදි ගැන ඔයාට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී චිත්‍රකලාව තුන්වෙනි කොටස පේපර් එකට කොහොමද මුහුණ දෙන්නේ සහ ඒකට ලකුණු ගන්න කොහොමද කියන වීඩියෝ එකත් එක්ක හම්බ වෙනකන් හැමෝටම ආයුබෝවන්.